මේ අපේ රටේ වර්තමානයේදී තිබෙන බැරෑරුම් මහා විසඳාගත යුතු ජාතික ගැටලුව තමයි ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉතිහාසයේදී විදේශයන්ගෙන් ලබාගත් ණය ගෙවන්ට නොහැකි වීම සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වෙන ක්‍රියාවලිය. ඒ සඳහා වගකීම් විවිධ පුද්ගලයන්ට පවරලා තිබෙනවා. උදාහරණයක් වශයෙන් විදේශ ණය නොගෙවීම සම්බන්ධයෙන් ඊතරදී තියෙන අධිකරණමය කාර්යයන් පිළිබඳ අපිට නීති උපදෙස් සපයන්නේ ක්ලිපර්ට් හාන් සමාගම. මේ ණය ගණදෙනුකරුවන් සමග සාකච්ඡා පැවැත්වීමේ කටයුතු කරන්නේ ප්‍රංශයේ ලසාඩ් කියන සමාගම. රාජ්‍යයන් වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අනිත් අදාළ බලධාරීනුත් අදාළ රාජ්‍යයන් සමග වෙන වෙනම සාකච්ඡා කරනවා. ජනාධිපතිතුමත් විදේශ කටයුතු අමාත්‍යතුමත් මුදල් අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා මහා බැංකුවත් ණය ප්‍රතිව්‍යුහගත කරන කටයුත්ත ප්‍රමුඛතාවයක් ඇති කටයුත්තක් ලෙස සලකලා කටයුතු කරනවා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයෙන් බොහෝ සාකච්ඡා සම්මන්ත්‍රණ සිද්ධ වෙනවා. පසුගිය කාල පරිච්ඡේදය තුලදී ශ්‍රී ලංකා මහා බැංකුව අධිපතිතුමත් ඊළඟට මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීනුත් වොෂින්ටනේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තිබුණ සාකච්ඡා සම්මන්ත්‍රණ සඳහා සහභාගී වෙලා තිබෙනවා. අපිට ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකුව වර්තමාන තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නට කියලා ඉල්ලා සිටින්න පුළුවන්. ජීඑස්ටි බදු සහනය අනාගතයේදී අපිට ලැබෙන්න තියෙනවා. ඒ කිය අපිට ලැබෙයිද නැතිනම් යම් කිසි ප්‍රශ්න මතුවේද නැතිනම් ඒ ලබා ගැනීමට ඔබතුමාලා යම් කිසි කටයුත්තක් කිරීමට සූදානම් වෙලා සිටිනවද? නෑ, ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂයෙන් වෙළඳ අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තුව අදාළ බලධාරී ආයතන විසින් ඒ GSP Plus සහනය ලබා ගැනීමගෙන යන වේ නතර නොවී පවත්වගෙන යාම සඳහා එතෙන්දී ලංකා ආණ්ඩුව විසින් බොහෝ මානව අයිතිවාසිකම් පැත්තෙන් දියුණුව ඇති කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඒ නිසා අපිට විශ්වාසයක් තිබෙනවා දිගටම GSP Plus සහනය ලබා ගන්නට පුළුවන් වේවි කියලා.